නම ඉන්දික මම ඉන්නේ නූරේලි ප්‍රදේශයේ මම පළවෙනි කාර් එකක් වශයෙන් ගත්තේ ගිය අවුරුද්දේ 2012 ජූනි මාසේ මයික්‍රෝ පැන්ඩා කාර් එකක් තමයි මම ගත්තේ මේ මේ අනතුර සිද්ධ වුණේ 2013 පෙබරවාරි මාසේ 13 වෙනිදා මේ අනතුර සිද්ධ වුණේ රෑක මගෙත් එක තමයි මගේ යාළුවා 4 දෙනෙක් හිටියා කාර් එකේ කාර් එක අඩි 80ක් විතර ප්‍රපාතයකට පෙරළුණේ පුළු සයක් දැන්න කාර් එක බේරගන්න අඩි 80ක් විතර ගියා කියලා පස්සේ දැනගත්තේ ප්‍රපාතයක තමයි මං හිටියේ ඊට පස්සේ මට පොඩ්ඩක් ෂොක් එකක් වගේ තිබ්බා මේ මං ටක් ගාලා බැලුවේ මොකද්ද මේ මගේ මා වට කරගෙන ඉන්නේ කියලා මං කාර් එකේ එයා බෑග් දෙක මොන්නේ ලා තිබ්බේ ඊට පස්සේ අපි 4 දෙනාම එළියට ආවා මං හිතන කාර් එක එතකොට මං බලද්දි උඩ අතර තමයි කාර් එක තිබ්බේ මම බැලුවා යාළුවන්ට මොකද වෙලා තියෙන කියලා යාළුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ කිසිම අනතුරක් නැහැ මටත් හිතාගන්න බැහැ කොහොමද බේරුනේ කියලා ඇත්තටම පුදුමයක් වගේ ඊට පස්සේ මං ඉන්ෂුරන්ස් එකට කතා කරා ඉන්ෂුරන්ස් එකෙන් ඇවිල්ලා බැලුවා ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ තමයි කාර් එක කැන්ඩම් කියලා දැනගත්තේ මට හිතාගන්නත් බැහැ කාර් එක කැන්ඩම් මේ වගේ තත්ත්වයකට පත් වෙලත් අපි බේරුනේ ගැන පුදුමයක් ඇත්තටම සන්තෝෂයි වගේම ආපහු මං හිතුවා කාර් එකේ හොඳ තත්ත්වෙ නිසා ආපහු මං මයික්‍රෝ කාර් පැන්ඩා එකකටම යනවා කියලා ඇත්තටම කාර් එක නම් එච්චර හොඳයි කාර් එකේ තිබ්බ අයිය නිසා තමයි ඇත්තටම අපි ජීවිතුන් අතර ඉන්නේ මට හිතෙන්නේ ඒක නිසා ආපහු මං කාර් එකකට මයික්‍රෝ කාර් පැන්ඩා එකකට යන්නම තීරණය කරා ආපහු අනතුර සිදු වෙලා තියෙන්නේ පාර දෙක ගම්පල මේ පහුවෙන අතරතුර පුසලාව මාර්ගයේ එතකොට මගේ හස්බන්ඩ්ගේ තාත්තා තමයි මට මේ අනතුර ගැන කිව්වේ මට වාහනය ගැන ඇත්තටම කිසිම හැඟීමක් ඇති වුණේ නැහැ ගිය 4 දිනාම කිසිම අනතුරක් නැතුව බේරිලා සිටීම ගැන පමණයි ඒ අවස්ථාවේදී මම කල්පනා කරේ මම ආරම් සුජිත් නූර්ලි මාකස්තුල පදිංචි මේ වාහනේ මේ වාහනේ නෙමෙයි මීට කලින් අපි පාවිච්චි කරපු වාහනේ අපි මලගේක ගියා මතුගම යන්න යනකොට පුස්සල්ලා පාර දෙක කියන හරියේදී ප්‍රපාතයකට ගියා ප්‍රපාතයකට ගියා කියලා මතකයි ඊට විනාඩි 10 විතර පස්සේ තමයි දන්නේ මේ ප්‍රපාතයෙන් පල්ලෑ ඉන්නේ කියලා. අහලා පහලා ඒ කියන්නේ ඒ හරි හිටපු ගමේ කට්ටිය එක්ක වෙලා අපි එළියට ගත්තා. එළියට ගත්තට පස්සේ තමයි මම බැලුවේ වාහනේ දිහා බලනකොට වාහනේ කියන්නේ ඒක වාහනයක් කියලා මට හිතාගන්නවත් බැරි වුණා. අපි ගියේ වාහනේද කියලා. එච්චරම වාහනේ ඩැමේජ්. නමුත් ගමේ මිනිස්සුත් පුදුම වුණා අපිට තුවාලයක් නොවි අපි මේ වාහනේ එළියට ගත්තට පස්සේ මේ මිනිස්සු පුදුම වුණා මොකද මේ වාහනේ හොඳකම තමයි කිව්වේ මේකේ හැය බැලුම් ඔන්නලා තිබ්බා අනිත් ඒවා ඔක්කොම ඉතින් ඒ ගමේ කට්ටිය එක්ක වෙලා අපි එළියට ගත්තට පස්සේ උඩට අරන් ගිහලා බැලුවා අපිට ඩැමේජ්ද කියලා කිසිම ඩැමේජ් නැහැ පොඩි පොඩි සුළු සීරීම් ටිකක් විතරයි තිබ්බේ අපි දෙන්නට අනිත් දෙන්නට නම් කිසිම සීරීමක් නැහැ මම දෙවෙනි සීට් එකේ හිටියේ ඒ කියන්නේ ඩ්‍රයිවිං සීට් එකට පිටිපස්සේ ඒ 4 දෙනාම කිසිම තුවාලයක් නැතුව අපි ජීවිතුන් අතර ඉන්නවා තාමත් මම කියන්නේ ඉතින් මේ වාහනේ අපි මේ ආයෙත් නැවතත් මගේ සහෝදරයා ගෙනාවා ඒ කියන්නේ වාහනේ හොඳ නිසා මට ඉතින් කියන්න තියෙන්නේ ගොඩක් දුරට මම දන්න කෙනාටත් කියන්නේ මේ වාහනේ ගැන මේ වාහනේ ගත්තොත් ගොඩාක් දුරට ඉතින් අපේ ජීවිතවලට හානියක් නොවි වාහනේ ඉතින් ආරක්ෂා කරගන්න පුළුවන් කියලා.